Welcome back to our channel. අද අපි බලන්න යන්නේ Dr. Brain කියන Korean series එකේ 3 වෙනි ඒ වගේම අන්තිම කොටස. ඉතින් පළවෙනි සහ දෙවෙනි කොටස් වලදී අපි බැලුවා Sevan කියන brain scientist එයා හොයාගත්ත brain sync experiment එකෙන් එයාගේ මරුණා කියලා හිතාගෙන හිටිය පුතා Doyen හොයාගන්න උදව් ගත්තා. Doyenගේ ඉස්සර ડોක්ටර් වුණ ડોක්ටර් Hyun ළඟ තිබුණ ෆොටෝ එකකින් Sevan එයාගේ ડોක්ටර්ව දැකපු ගමන් ડોක්ටර් Hyun තව කට්ටියක් එක්කගෙන ඔෆිස් එකට ආවා. ඉතින් ඔයාලා තාම මේ කොටස් දෙක බලලා නැත්නම් පහල description එකේ තියෙන link එකෙන් ඒ වීඩියෝස් එක බලලම අද වීඩියෝ එක බලන්න යමු. ඉතින් මේ කොටස පටන් ගන්නකොට අපිට පෙන්නනවා සේවන් ෆොටෝ එකෙන් එයාගේ පොඩි කාලේ ට්‍රීට් කරපු ડોක්ටර් මියුන් තේසුප්ව අඳුර ගන්නවා. එතකොටම වගේ ડોක්ටර් හියුන් සේවන්ව අල්ලගන්න මිනිස්සු එක්ක ආවත් ඒ වෙනකොටත් සේවන් බේරිලා ගිහින්. ඒත් ડોක්ටර් හියුන් ජනේලෙන් එළිය බැලුවම දකින්නවා සේවන් වහලා එළිලා ඉන්නවා. ડોක්ටර් හියුන් එයාගේ මිනිස්සුත් එක්ක සේවන්ව ඇතුළට ගන්න ට්‍රයි කළා. සේවන් එයාගේ පූසකියාව පාවිච්චි කරලා බිමට පැනලා බේරෙනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා සේවන් ડોක්ටර් මුන්ගේ ගෙදර යනවා. ගේට්ටුවෙන් ඇතුළට එනවත් එක්කම එයාට මතක් වෙනවා එයාගේ අම්මා නැති වුණාට පස්සේ සේවන් ඒ ගේට්ටුවෙන්ම ડોක්ටර් මුන් එක්ක ජීවත් වෙන්න ආව විදිය. ඒ එක්කම අපිට පෙන්නනවා ගොඩක් පොඩි කාලේ ඉඳන්ම සේවන් පාඩම් වැඩ එක්ක එයාගේ සම්පූර්ණ කාලය ගත කරපු හැටි. එක දවසක් සේවන් එක ඉක්වේෂන් එකකින් බ්‍රේන් සින්ක්‍රොනයිසේෂන් තියරි එක හොයාගෙන එයාගේ අදහස මුන් එක්ක බෙදා ගන්නවා. ඒත් මුන්ට ඕන වෙන්නේ මේ රිසර්ච් එකෙන් සල්ලි හම්බ කරන්න විතරයි. ඒකට සේවන් කැමති වුණේ නැතුව මුන්ගේ ගෙදරින් අයින් වෙලා වෙනම ජීවත් වෙන්න ඕන කියනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා ජීවුන් එයාගේ ජූනියර් කෙනෙක් එක්ක නමීල් හොයාගෙන පන්සලකට එනවා. නමීල් ඉන්නේ අනිකායත් එක්ක යාඥා කරමින්. එතකොටම කිල ඇවිත් නමීල්ව පාළු කාමරයකට ඇදගෙන ගිහින් එයාගේ ගන් එක අරගෙන නමීල්ව එතනම ඉවරයක් කරන්න තමයි හදන්නේ. ඒත් ඊට කලින් ඔෆිස කෙනෙක් ඇවිත් කිල එක්ක ෆයිට් කරන්න පටන් ගන්නකොටම නමීල්ට පැනලා යන්න පුළුවන් වුණත් ෆයිට් එක අතරේ ඔෆිසර් මැරෙනවා. මේ අතරේ ජීවුන් නමීල් පැනලා යනවා දැකලා නමීල්ව අල්ල ගන්නවා. හොඳටම බය වෙලා හිටියත් නමීල් කිල සහ ඔෆිසර් ෆයිට් කර කර හිටපු රූම් එකට ජීවුන්ව එක්කගෙන එනවා. ඒත් ඒ එනකොට කිල ඔෆිසර්ව මරලා පැනලා ගිහින් ඊළඟ සීන් අපිට පෙන්නනවා ජීවුන් නමීල්ව හම්බ වෙන්න ප්‍රශ්න කරන රූම් එකට ගිහින් නමීල්ගේ අම්මගේ තත්ත්වය ගැන කියලා එයාගේ ප්‍රශ්න වලට උත්තර අහනවා. නමීල් එතකොට සංවේදී වෙලා කියනවා එයා නිසා ගොඩක් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වුණා කියලා. ඊළඟට නමීල් මතක් කරනවා එයා සෑන් ජෝස් වලදී මේ රිසර්ච් එකට සම්බන්ධ වුණ විදිය. කාලයක් ගියාට පස්සේ නමීල්ට තේරෙන්නේ මේ බ්‍රේන් සයන්ටිස්ට්ලා ටීම් එක සයන්ටිෆික් රිසර්ච් කියලා කරන්නේ විද්‍යාත්මක පරීක්ෂණ ආචාර ධර්ම වලට පටහැනි පරීක්ෂණයක් කියලා. නමීල් ජීවුන්ට කියනවා සයන්ටිස්ට්ලා ගවර්න්මන්ට් ෂෙල්ටර්ස් වලින් ඉන්න තැනක් නැති දන්න කවුරුත් නැති මිනිස්සුන් එක්කගෙන ගිහින් එයාලගේ එක්ස්පෙරිමන්ට්ස් වල ලැබ් රැට්ස් විදියට පාවිච්චි කරා කියලා. මේ එක්ස්පෙරිමන්ට්ස් වල ප්‍රතිඵලයක් විදියට ගොඩක් අහිංසක මිනිස්සුන්ට තමන්ගේ මතකය වගේම ජීවිත පවා නැති වුණා. එකපාරටම ගවර්න්මන්ට් එකෙන් එයාලා කරගෙන යන එක්ස්පෙරිමන්ට්ස් ගැන පරීක්ෂා කරන්න අනකලාම මේ එක්ස්පෙරිමන්ට්ස් වලට ආයෝජනය කරපු අය කලබල වුණේ සල්ලි ගැන. ටීම් එක මෙතනින් වෙන වෙලා තම තමන්ගේ පාරවල් වල යන්න තීරණය කළා. කවදාවත් ද්‍රෝහි නොවෙන්න පොරොන්දු වුණා. නමීල් ජීයුන්ට කියනවා යූජින් මේ රිසර්ච් සෙන්ටර් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට සිලෙක්ට් වුණ විදිය ගැන. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා මුන් සහ ස්ට්‍රේන්ජර් වීල් චෙයාර් එකකින් සේවන්ව හම්බ වෙනවා. මුන් අහනවා ආයේ එයා ළඟට එන්න එච්චර කල් ගියේ ඇයි කියලා. මුන් ස්ට්‍රේන්ජර්ව එයාගේ ඇසිස්ටන්ට් යුන් විදියට ඉන්ට්‍රොඩියුස් කළා. සේවන්ට එයාගෙන් උනන්දුවක් නැහැ. සේවන් මුන්ට කියනවා යුන්ගේ ඔෆිස් එකේ දැකපු ෆොටෝ එක. සේවන් කියනවා ඒක හිටිය ගොඩක් මුණු එයාට පුරුදු බවත් සේවන් ඒගොල්ලෝ දෝවන්ගේ අතුරුදන් වීමට සම්බන්ධය කියලා සැක කරන බවත්. ඒ වෙලාවේ යුන් මුන්ට සහ සේවන්ට තනියම කතා කරන්න ඉඩ දීලා රූම් එකෙන් එළියට යනවා. එතකොට මුන් සේවන්ට කියනවා එයාගේ රිසර්ච් එකේ ප්‍රොග්‍රෙස් එක ගැන. මුන් සේවන්ට කියනවා එයාලා නාමික රිසර්ච් එක නැවැත්තුවත් තාමත් රහසින් දිගටම වැඩ කරන බව. ඒත් සේවන්ට මේ ගැන කොයිතරම් දැනුමක් තිබුණත් එයා මේ රිසර්ච් එකට පොඩ්ඩක්වත් යමති වෙන්නේ නැහැ. මෙතනදී අපිට දැනගන්න ලැබෙනවා නමීල් කියන්නේ ඔත්තුකාරයෙක් බව. එයාගේ ජොබ් එක උනේ සේවන්ගේ හැම වෙනසක් ගැනම වාර්තා කරන එක සහ සේවන්ගේ ලැබ් රිපෝට්ස් ඔවුන්ට දෙන එක. ඒත් කල්ගත වෙනකොට නමීල් සේවන්ට ලං වුණාම මේ ද්‍රෝහි වෙන එක ගැන නමීල් පසුතැවෙනවා. ඊටත් පස්සේ නමීල් දැනගන්නේ මේ සිද්ධ වෙන දේවල් ඒ කියන්නේ කම්මුගේ දෝර්න්ගේ මරණ වගේම ජේගේ සුයිසයිඩ් ඇටෙම්ප්ට් එක පිටිපස්සේ තියෙන මොන් කියලා. නමීල් මේ හැමදේ ගැනම පසුතැවුණත් එයාට කඩදරයක් වෙයි කියන බය නිසා කිසි දෙයක් හෙලි කරන්න නැතුව ඉන්නවා. සේවන් එයාගේ එක්ස්පෙරිමන්ට් එකට අලුත් බොඩි එකක් ඉල්ලුවාම නමීල් ඌමනාවෙන්ම ඒකට කම්මුගේ බොඩි එක ලෑස්ති කළේ සේවන්ට ඇත්ත හොයාගන්න උදව්වක් විදියට. එතනින් ෆ්ලෑෂ්බැක් එක ඉවර වෙලා ආයෙත් වර්තමානයට එනවා. මොන් සේවන්ට කියනවා තමන් කැන්සර් එකකින් මිය යමින් ඉන්නේ කියලා. ඒත් බ්‍රේන් සින්ක්‍රොනයිසේෂන් එකකින් එයාගේ ජීවිතේ බේරන්න පුළුවන්. එතනදී මොන් හෙලි කරනවා එයාගේ ප්ලෑන් කරගෙන ඉන්නේ
එයාගේ සහ දෝර්න්ගේ මොළයේ විඤ්ඤාණය මාරු කරන්න කියලා. ඒක ඇහුවාම සේවන් ගොඩක් ෂොක් වෙලා මුන්ට කෑ ගහන්න ගත්ත නිසා යූන් ඇවිත් සේවන්ට බෙහෙතක් ඉන්ජෙක්ට් කරලා සිහිය නැති කරනවා. සේවන්ට ආයෙත් සිහිය එන්නේ පහළ ගෙදරකදී. එතකොටම කංගු එතනින් මතුවෙලා සේවන් ඊළඟට කරන්න ඉන්න දේවල් ගැන අහනවා. එතනදී සේවන් සංවේදී වෙලා කියනවා මුන්ගේ ඔපරේෂන් එක සාර්ථක වුණොත් එයාගේ පුතා දෝර්න් මැරෙයි කියලා. සේවන් පසුතැවෙනවා ජේයි කියපු දේවල් ගණන් ගන්න නැතුව එයාගේ පවුල විනාශ කරගත්ත එකට. මේ අතරේ කංගු කල්පනා කරනවා ජේයි කොහොමද දෝර්න් මැරුන් නැති බව දැනගෙන හිටියේ කියලා. ඒක ගැන කංගු සේවන්ට කිව්වම සේවන් තීරණය කරනවා ජේයි එක්ක ප්‍රේන් සිං කරන්න. ඒත් ඒකට නමීල් උදව් ඕන නිසා සේවන් මුන්ගේ ලෑන්ඩ්ලයින් එකෙන් නමීල්ට කතා කරනවා. නමීල් පොලිස් ස්ටේෂන් එකේ හිටියත් සේවන් ජේයි එක්ක ප්‍රේන් සිං කරන්න උදව් ඉල්ලනවා. සේවන් කියන්නේ දෝර්න් බේරගන්න තියෙන අන්තිම අවස්ථාව මේක කියලා. ඊළඟ දවසේ සේවන්ගේ බේස්මන්ට් එකේදී එයාලා සින්ක්‍රොනයිසේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්නවා. ඩිවයිසස් ඔක්කොම ඔන් කළාම සේවන් දකිනවා රෙස්ටුරන්ට් එකක තනියම ඉන්න ජේයිව. ඒත් ජේයි තාම මැරිලා නැති නිසා සේවන්ට ජේයිගේ මතක බලන්න බෑ. ජේයි එක කතා කරන්න විතරයි පුළුවන්. සේවන් ජේයිට ඉතන තත්ත්වය පැහැදිලි කරනවා. සේවන් ජේයිගෙන් දෝර්න් හොයන්න උදව් ඉල්ලුවත් එයාට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. සේවන් කොහොම හරි ජේයිව කැමති කරගන්න ට්‍රයි කරන අතරේ ලිම් එයාලට බාධා කරනවා. ඒ දෙන්න එතන රණ්ඩුවක් පටන් ගත්තම සේවන් ලිම්ව බිමට තල්ලු කරලා දානවා. මේ අතර ජේයි රෙස්ටුරන්ට් එකෙන් එළියට දුවනවා. සේවන් ජේයිගේ පස්සෙන් දුවගෙන ගියන් දොර ඇරියම එයා ඉන්න බීච් එකක. එතනදී ජේයි මුහුද දිහාට ඇවිදගෙන යනකොට සේවන් එයාව නවත්තන්න හදනවා. සේවන් ජේයිට බ්‍රේන් සින්ක්‍රොනයිසේෂන් ප්‍රොසෙස් එක පැහැදිලි කරනකොට එයාලා ඉන්න තැන සැරින් සැරේ වෙනස් වෙනවා. සේවන් ජේයිට දෝර්න් ගැන මතක් කරන්න කිව්වත් ජේයිට කිසි දෙයක් මතක් වෙන්නේ නැහැ. සේවන් එතකොට ජේයිට කියනවා සින්ක්‍රොනයිසේෂන් එක හරියන්නේ එක්කෙනෙක් මැරිලා හිටියොත් විතරයි කියලා. දෝර්න් බේරගන්න තියෙන එකම විදිය ඒක විතරක් නිසා ජේයි කැමැත්තෙන්ම සුයිසයිඩ් කරගන්න ඉදිරිපත් වෙලා එයාලා හිටිය බිල්ඩින් එකෙන් පහළට පනිනවා. සේවන් ජේයිව බේරගන්න හැදුවත් එයා පරක්කු වැඩි. එතකොටම සේවන් අවදි වෙනවා. ජේයිගේ මැෂින් වල එලාම් එක වැඩ කරන නිසා සේවන් ඉක්මනට ගිහින් ජේයිට ෆස්ට් එයිඩ් දීලා එයාගේ ජීවිතේ බේරගන්න උත්සාහ කළත් ඒකත් හරියන්නේ නැහැ. හොඳටම අවුල් වෙලා ඉන්න සේවන් යෝජනා කරනවා එයාලා ජේයිගේ බොඩි එකටත් කංගුවට කරපු එක්ස්පෙරිමන්ට් එක කළොත් කංගුව දකින විදියට ජේයිවත් දකින්න පුළුවන් වෙයි කියලා. ඒක කළොත් සේවන්ට හાર્ට් ඇටැක් එකක් ගැන අවධානයක් තියෙන බව නමීල් කිව්වත් සේවන් අදහස වෙනස් කරගන්නේ නැහැ. අකමැත්තෙන් වුණත් නමීල් ඩිවයිසස් ඔන් කළාම සේවන්ව ක්ලිනික් එකෙන් මතුවෙනවා. එතනදී හියුන් ජේයිට මේ ප්‍රොසෙස් එක පැහැදිලි කරනවා. එතනදී ඒ සීන් එක දෝර්න්ගේ ෆියුනරල් එකට ෂිෆ්ට් වෙලා ආයෙත් ෆියුනරල් එකෙන් පස්සේ ක්ලිනික් එකට ෂිෆ්ට් වෙනවා. පේෂන්ට් කෙනෙක් බලන්න හියුන් ඔෆිස් එකෙන් ගියාම ජේයි ඉක්මනට හියුන්ගේ කම්පියුටර් එකේ බ්‍රේන් රිසර්ච් සෙන්ටර් එකේ ලොකේෂන් එක හොයනවා. ජේයි ඉක්මනට ඒ ෆයිල්ස් ටික පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන එතන තිබුණ සීක්‍රට් රූම් එකකට ගියාම දකිනවා වීදුරුවෙන් එහා පැත්තේ දෝයන් ඉන්නවා. එතනට හියුන් ආවම ජේයි කියනවා එයා දොර ඇරියා කියලා. දෙවනි සැරේට ජේයි දොර ඇරියම එතන ඉන්න ට්‍රීට්මන්ට්ස් එකක් ගන්න ළමයි ගොඩක්. ඒත් ජේයිට එතනදී දෝයන් හොයාගන්න බැරි වෙනවා. ජේයි ගෙදර ගිහින් සේවන්ට කෝල් කළත් සේවන් ෆෝන් එක කන්සර් කරන්නේ නැහැ. ඒ නිසා ජේයි ඩ්‍රයිව් එක කම්පියුටර් එකට ගහලා ෆයිල් එක ඕපන් කරන්න හැදුවත් ඊට කලින් ඩෝබෙල් එක රින් වෙනවා. දොර ඇරියම එතන ඉන්න යුන්. යුන් බෙහෙත් වගේක් ජේයිට ගිල්ලලා එතන වටපිටාව ජේයි සුයිසයිඩ් කරගන්න ට්‍රයි කළා වගේ පේන වෙනස් කරනවා. ඒත් සිහිය නැති වෙන්නේ කලින් ජේයිට පුළුවන් වෙනවා ඩ්‍රයිව් එක ඩෙස්ක් එකක් යටට විසික් කරන්න. සින්ක්‍රොනයිසේෂන් එකෙන් අවදි වුණ සේවන් ඉක්මනට ඩ්‍රයිව් එක හොයාගෙන ඒක කම්පියුටර් එකට කනෙක්ට් කරලා ටෙරිටොප්සස් කියන මේ කම්පැනි එකේ වෙබ්සයිට් එකට යනවා. ඉතින් සේවන් හොයාගන්නවා මුන් ප්ලෑන් කරන්නේ එයාලගේ බ්‍රාන්ච් එකක් කොරියාවෙත් ඕපන් කරන්න කියලා. සේවන් ඉක්මනට ජීවුන්ට කෝල් කරලා මේ ගැන කිව්වම ජීවුන් හොයාගන්නවා ඒ නමින්ම තියෙන ඉන්ටර්නැෂනල් වෙන්චර් කම්පැනි එකක්. සේවන් මුන් මේක හදන්න ප්ලෑන් කරනවා කියලා හිතන්න පුළුවන් ලොකේෂන් එක ජීවුන්ට ෂෙයා කළාම ජීවුන් හොයාගන්නවා ඒ ලොකේෂන් එකේ තියෙන බංකර් එකක් වගේ තැනක්. ඒත් ජීවුන් හොයාගත්ත විස්තර වලට අනුව ඒ බංකර් එක දැන් අතහැරලා දාලායි තියෙන්නේ. ඒත් සේවන්ගේ අදහස වෙන්නේ එයාලට වැඩි වෙලාවක් නැති නිසා එයාලා ඉක්මනට ඒ බංකර් එක සර්ච් කරන්න ඕන කියන එක. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා මුන් සයන්ටිස්ට්ලා ගොඩක් රිසර්ච් කර කර ඉන්න ලැබ් එකකට ඇතුල් වෙනවා. ඒගොල්ලෝ අද කරන්න ලෑස්ති වෙලා ඉන්න විෂන් එක ගැන කතා කරන අතරේ දෝර්න් සිහිය නැතුව ඇඳක හන්සි වෙලා ඉන්නවා. ඩොක්ටර්ස්ලා මුන්ගේ බ්‍රේන් එක දෝර්න්ගේ බ්‍රේන් එකත් එක්ක සින්ක් කරන්න දෝර්න් මැෂින්ස් ගොඩකට සම්බන්ධ කරනවා. මේ අතරේ ජීවුන් සේවන් සහ නමීල් මේ ලැබ් එකට එනවා. ඇතුළට එන්න කලින් ජීවුන් නමීල්ගේ ආරක්ෂාවට ගන්න එකක් පවා දෙනවා. එයාලා එතන තිබුණ ලොකුම බිල්ඩින් එකට ඇතුළු වුණාම දකින්න බොඩිස් ගොඩක්. ඒකෙන් එයාලා ඇවිත් තියෙන හරි තැනට කියලා තහවුරු කරගත්ත සේවන් ඉක්මනට සින්ක්‍රොනයිසේෂන් එක පටන් ගන්න ලෑස්ති කරලා තියෙන තියටයකට දුවනවා. ට්‍රාන්ස්මිෂන් එක පටන් ගන්න කලින් එයාලා දෝයන්න බේර ගන්න ඕන කියලා සේවන්ට තේරුණත් එයාලට හරිම ටික වෙලාවයි තියෙන්නේ. මේ අතරේ යුන් සිකියුරිටි රූම් එකට ගිහින් කැමරාස් ටික බලන්න හැදුවත් ඊට කලින් කිලා එතනට ඇවිත් යුන්ගේ ඔළුවට ගන්න එක තියෙනවා. කිලා හදන්නේ එයා මරන්න ට්‍රයි කරාට පලි ගන්න. යුන් සාම සාකච්ඡා යෝජනා කළත් කිලා එකට එකඟ වෙන්නේ නැහැ. ඒත් යුන්ට පුළුවන් වෙනවා කිලා අතින් ගන්න එක විසෙන්න ගහන්න. ඊට පස්සේ ඒ දෙන ෆයිට් කරන්න පටන් ගන්නවා. වැඩි වෙලා යන කලින් ජීයුන් එතනට ආවත් කිලා යුන්ට වෙඩි තියලා පැනලා යනවා. ජීයුන් කිලා පස්සේ පන්නගෙන ස්ටෝර් රූම් එකකට ඇවිත් අන්තිමට මිටියකින් කිලව මරලා දානවා. මේ අතරේ හියුන් සේවන්ව දැකලා සින්ක්‍රොනයිසේෂන් එක ඉක්මන් කරන්න හැදුවත් හියුන් මුකුත් කරන්න කලින්ම නමීල්
මිනිසුන්ට වෙඩි තියලා හැමෝගෙම අත් ගැට ගන්නවා. ඊට පස්සේ සේවොන් නමීල්ගෙන් මුන්ට කලින් ඩොයන් එක සිංක් වෙන්න උදව් ඉල්ලනවා. නමීල් සේවොන් මැරේ කියලා බය වුණත් සේවොන් එයාගේ මොලේ තියෙන වෙනස නිසා එහෙම වෙන්නේ නැති බව තහවුරු කරනවා. වෙන ඔප්ෂන් එකක් නැති තැන නමීල් සිංක් එක පටන් ගන්නවා. මුලින්ම සේවොන් මතු වෙන්නේ ගාඩන් එකක. සේවොන් බෙන්ච් එකක වාඩි වෙලා ඉන්න තරුණ මුන්ව දැකලා එයා ගාවට යනවා. මුන් සේවොන්ව අඳුරගත්තේ නැතත් සේවොන්ට කියනවා එයාලා ඉන්න මුන්ට බ්‍රේන් සයන්ටිස්ට් කෙනෙක් වෙන හීනේ මුලින්ම ඇති වුණ මුන්ගේ පරණ ඉස්කෝලේ කියලා. සේවොන් ඇහුවම මුන් නැතර මොකද කරන්නේ කියලා මුන් කියනවා එයා එයාගේ පුතා වෙනකන් බලාගෙන ඉන්නවා කියලා. සේවොන් ඊට පස්සේ මුන්ට තාත්තා කියලා කතා කළාම මුන් ආයෙත් එයාගේ ඇත්ත ස්වරූපයට එනවා. සේවොන් තමන්ට හැඟීම් නැති එක ගැන සමාව ඉල්ලලා මුන්ගෙන් දෝ වෙනව නිදහස් කරන්න ඉල්ලනවා. සේවොන්ගේ වචන වලින් සංවේදී වුණත් මුන් ඒකට පරක්කු වැඩි කියලා සේවොන්ට දොරක් පෙන්නනවා. මුන් කියනවා එයා දෝයෙන් එක ඒ දොරෙන් ඇතුළට ගිය ගමන් හැමදේම ඉවර වෙනවා කියලා. සේවොන් මුන්ව නවත්තන්න හැදුවත් මුන් එයාගේ බලයෙන් සේවොන්ව තල්ලු කරලා දානවා. එතකොටම දෝයෙන් එතනින් මතුවෙලා මුන් එක ඒ දොරෙන් ඇතුළට යනවා. සිද්ධ වෙන යන අනතුර ගැන ඉව වැටුන සේවොන් නමයට සිමියුලේෂන් එක වැඩි කරන්න සිග්නල් කළාම නමි ලේඛ කරනවා. ඒකෙන් සිමියුලේෂන් එක ඇතුලේ කාලගුණය වෙනස් වෙලා ලොකු කුණාටුවක් පටන් ගන්නවා. මුන් පැනල යන්න හැදුවත් ජේයි එතනින් මතුවෙලා මුන්ව නවත්තනවා. එතකොට ආයෙත් මුන් සහ සේවොන් බෙන්ච් එක ළඟින් මතුවෙනවා. මුන්ට තේරෙනවා මේක පාලනය කරන්න සේවොන් බව. මුන් දොර ළඟට යන්න හැදුවත් ඊට කලින් මැරිලා වැටෙනවා. දෝයන් ඉස්කෝලේ ඇතුළට දුවලා ගියාම සේවොන් දෝයන් පස්සෙන් යනවා. දෝයන් කබඩ් එකක් ඇතුළේ හැංගෙනවත් එක්කම මැෂින් එක ඒකේ උඩරිම බලයට ලං වෙනවා. නමීල් සේවොන්ව නැගිටවන්න හැදුවත් සේවොන් තාමත් ඉන්න සිමියුලේෂන් එක ඇතුලේ. සේවොන් දෝයන්ට ලං වෙන්න හදනකොට දෝයන් බයෙන් කෑ ගහනවා. සේවොන් කරගන්න දෙයක් නැතුව ඉන්නකොට ජේයි එතනින් මතුවෙලා එයා දෝයන් එක්ක කියපු සින්දුවක් සේවොන්ට කියලා දෙනවා. සේවොන් ජේයි එක්ක සින්දුව කියනකොට දෝයන් බය නැති වෙලා කබඩ් එකෙන් එළියට එනවා. ඒක දැකපු සේවොන් අනාන දෝයන්ව බදා ගන්නවා. එතනින් සේවොන් නැගිටම දකින්නේ ටිකෙන් ටික කැඩිලා යන මැෂින්ස් ටික. නමීල් මේන් ස්විච් එක ඕෆ් කරලා ඒක පුපුරන එක නවත්තන්න හැදුවත් ඒකෙන් වෙන්නේ සේවොන් දෝයන් එක්ක ඇතුලේ හිර වෙන එක. වේ කරන්න දෙයක් නැති තැන සේවොන් නමීල්ව එළියට යවලා දෝයන්ව කවර් කරගන්නවා. එතකොටම වගේ මැෂින් පිපුරන නිසා නමීල් ඉක්මනට සේවොන්ව බේරගෙන දුවගෙන එනවා. ඒ තාත්තයි පුතයි දෙන්නම් පණ පිටින් ඉන්නවා. දෝයන්ව ගොඩ කාලෙකින් දැක්ක නිසා සේවොන් නඩන්න ගන්නවා. ඉක්මනට මෙඩිකල් ස්ටාෆ් එක ඇවිත් දෝයන් සහ සේවොන් අරගෙන යනවා. ජීවුන් මුන්ව හෙව්වත් මුන් ඒ වෙනකොටත් මැරිලා. පොලිසියෙන් සයන්ටිස්ට්ලව ඇරෙස්ට් කරන අතරේ ජීවුන්ට එයාගේ සීනියගෙන් දිග නාඩුවක් හම්බ වෙනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා සේවොන් දෝයන්වත් එක්ක කෙන ජේයික සොහොනට යනවා. සේවොන් දුරින්ද නෑල් දිහා බලාගෙන ජේයිව දැකලා දෝයන් එක ජේයි ළඟට යනවා. ඊට පස්සේ සේවොන්ට කෝල් එකක් එනවා ජීයුන්ගෙන්. ජීයුන් සේවොන්ට දැනුම් දෙනවා යුන් පැනලා ගිය එක ගැන. ඒක කියපු ගමන් කෝල් එක ඩිස්කනෙක්ට් වෙලා යනවා. අනික් පැත්ත හැරුණාම සේවොන් දකින්නේ කළුවරේ තමන් දිහා බලාගෙන ඉන්න මූන්ව. ඉතින් මෙතනින් ડોක්ටර් බ්‍රේන් සීරීස් එක ඉවර වෙනවා. තවත් මේ වගේ අලුත් සීරීස් එකක් අරගෙන අපි ඉක්මනටම හම්බ වෙමු.